මේ අවුරුදු 150ක් ගෙවි ගිය ජාතික රෝහලේ ඉතිහාසයේ එදා මෙදා සේවය කළ හැම සෑම කෙනෙක්ම පළවෙනි වෛද්‍යවරයාගේ ඉඳලා පළවෙනි අධ්‍යක්ෂකවරයාගේ ඉඳලා මේ මුළු වසර 150ක් සේවය කළ අවසාන කම්කරුවා දක්වා ඒ කළ කැපකිරීම අපි විශේෂයෙන් සිහිපත් කරන්නට ඕනේ ජීවතුන් අතර සිටින අයට ඔවුන්ගේ සේවය ඇගෙයිමට ලක් කරලා අපි ගෞරව කරනවා ප්‍රණාම කරනවා ප්‍රසාදය පළ කරනවා ඔවුන් සිහිපත් කරනවා වගේම මේ ගෞරවය ලබන්නට අපාතර නැති වසර 150ක් මේ ආයතන තුල සේවය කරපු ඒ සෑම කෙනෙක්ම අපි ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි ඔවුන් මුළු මහත් ජාතියට කළ මහා සේවයේ සහ කැපවීම අපි ඉතාමත් අගය කළ යුතුයි යුද්ධයේ පැවති කාලේ මේ සේවය කරන අය ලැබූ අත්දැකීම් බෝම්බයක් පිපිරිලා නැත්නම් ගමක කපලා කොටලා රෝහලකට ගෙනාපුවාම රෝහලේ කාර්ය මණ්ඩලයේ වෛද්‍ය හෙදි අනිකුත් සියලු දෙනා කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ දක්වා මොන තරම් ඒ පිළිබඳව හැඟීමකින්ද මොන තරම් කාර්යක්ෂමද මොන තරම් මානුෂීයද මොන තරම් ඒ පිළිබඳව උනන්දුවක් කැපවීමක් තිබෙනවද ඔවුන්ගේ ජීවිත අපි බේරා ගන්න අප විසින් කළ යුතු සියලු දේ කළ යුතුයි කියලා ඒ සියලු දේ ඔවුන් ඉටු කරනු ලැබුවා ලෝකේ රටක විශේෂයෙන්ම යුද්ධයේ පවතින පැවති රටක ඒ රටේ ජනතාවට දේශපාලකයන්ට සෞඛ්‍ය ශේෂ්ත්‍රයට පරිපාලනයේ කළමනාකරණයේ සිටින අයට ඒ ලබන අත්දැකීම ඒ රටක් ගොඩනගන්න විශාල අත්දැකීමක් බවට පත් වෙනවා යුද්ධය අවසන් වෙලා දැන් අවුරුදු 6ක් ගත වෙලා ඒ අවුරුදු 6ක් ගත වෙලා අපිට සාමය ලැබිලා අපි ඒ සාමය භුක්ති විඳිනවා වගේම වසර 30කට ආසන්න යුද්ධයේ අත්දැකීම් මේ රට ගොඩනගන්න අපි සෑම කෙනෙක්ම ඒ අත්දැකීම් අපි නැවත නැවත සිහිපත් කරමින් අධ්‍යයනය කරමින් අපි ආපසු හැරී බලමින් අපේ රට ගොඩනගන්න අපි අදිෂ්ඨානශීලී වෙන්නට ඕන. ඒ යුද්ධයේ පැවති වෙලාවේ ඇතැම් සිදුවීම් සිදු වූ විට ඒ තුල තිබුණු කැපකිරීම ඒ තුල තිබුණු අදිෂ්ඨානශීලී භාවය අපි අදත් අපේ සියලු කටයුතු වලට අපි භාවිතා කරන්නට ඕන. අද ජාතික රෝහලේ වසර 150කට පෙර මෙතන ආරම්භයක් අද මේ දවසත් විට අපි ඉතාමත්ම සතුටු වෙනවා නව තාක්ෂණයත් සමග ලෝකයේ තිබෙන ඉහළම නව තාක්ෂණික උපකරණ වලින් ඉහළම දැනුමක් තිබෙන අපේ වෛද්‍යවරුන් ප්‍රමුඛ අපේ කාර්ය මණ්ඩල අපේ ජනතාවට ලබා දෙන සේවය පිළිබඳව මේ සෞඛ්‍ය සේවයේ අඩුපාඩු කියන එකක් ගරු ඇමතුමනි මේක මගේ අත්දැකීම මේක හරියට සංසාරය වගේ ඉවරයක් නැති එකක් අපි කොච්චර ලබා දුන්නත් ඒ ලැබෙන ප්‍රමාණයත් මදි ඉල්ලන ඉල්ලුමත් කවදාවත් අඩු වෙන්නේ නැහැ ඒක සාමාන්‍ය දෙයක් ඒකට හේතු ගානක් තිබෙනවා එකක් තමයි දවසින් දවස පැයෙන් පැය තප්පරෙන් තප්පරය වෛද්‍ය විද්‍යාව නව සොයා ගැනීම කරනවා පරීක්ෂණ තුලින් නව තොරතුරු ලබා ගන්නවා නව දැනුම ලබා ගන්නවා ඒ තුල වෛද්‍යවරුන් ප්‍රමුඛ කාර්ය මණ්ඩල දැනුවත් වෙනා වගේම නව තාක්ෂණ ලෝකයේ වෛද්‍ය ශාස්ත්‍රයේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ නව තාක්ෂණික උපකරණ දවසින් දවස වෙළඳපළට එනවා සෞඛ්‍ය සේවයට එනවා ඒ තුල තිබෙන්නේ මහා තරඟකාරීත්වයක් දැනුම සහ නව තාක්ෂණික මෙවලන් සමග වෛද්‍ය විද්‍යාවේ සහ සෞඛ්‍ය ශාස්ත්‍රයේ සෑම විටම ඇති වෙන්නේ අඛණ්ඩව නොනවත්වා ඉදිරියට යන මහා තරඟකාරී තත්වයක්. ඒ තරඟකාරී තත්වයේ තුල එක් පැත්තකින් නව තාක්ෂණික මෙවලම් අනිත් පැත්තෙන් නව තාක්ෂණය පිළිබඳව තිබෙන විශේෂඥ දැනුම මේ අංශ දෙකම එක් වූ විට ඒ කරන ඉල්ලීම් මම සංසාරය වගේ කියලා කිව්වට ඒක සදාකාලිකයි එය අත්‍යවශ්‍යයි ඒ ලැබිය යුතුයි ඒ ලබා දිය යුතුයි. ඊයේ දැනුම නෙවෙයි අද දැනුම නෙවෙයි හෙට. ඒ නිසා දැනුම අවබෝධයේ අධ්‍යක්ීම් සෑම විටම අපි භාවිතා කළ යුත්තේ ජන සමාජයේ පොදු මහ ජනතාවගේ යහපත සඳහායි. අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්‍රතිඵලය ලබන්නේ
අසරණ දුප්පත් දුගී ජනතාවයි කියන එක අපි පළමුවෙන්ම සිතන්නට ඕනේ. සල්ලි තියෙන අයට යමක් කමක් තියෙන අයට කිසිම ප්‍රශ්නයක් නැතුව පෞද්ගලික ස්ත්‍රෝලකට ගිහිල්ලා ඒ සේවය ලබා ගන්න පුළුවන්. නමුත් නිදහස් සෞඛ්‍ය සේවාව තියෙන්නේ පොදු මහ ජනතාවට. නැති බැරි මිනිස්සුන්ට, අසරණ මිනිස්සුන්ට, සාමාන්‍ය ජනතාවට සේවය කරන්නට නිදහස් සෞඛ්‍ය සේවාව මේ රටේ නිදහස් අධ්‍යාපනය එදා මේ පනත් මේ නීති රීති සම්පාදනය කරපු විවස්ථාපිත කරපු ඒ දේශපාලඥයෝ විශාරදයෝ විශේෂඥයෝ මේ අනපනත් මේ විදිහට සම්මත කළා මේ සේවාවන් විශේෂයෙන්ම මුළු මහත් ජාතියට ලබා දුන්නේ විශේෂයෙන්ම අද වගේ ඉතාමත් වැදගත් දවසක ඔබ සමග එක්වන් ලැබීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා මට හරියට දැනෙන්නේ නෑදෑ ගෙදරක ගියා වගේ පරණ පුරුදු තැනට ආපුවාම ඒ තිබෙන හිතවත්කම සමීපතාවය ඇසුරු කිරීමේදී ලැබූ අත්දැකීම් ඒ සියල්ල පිළිබඳව මම බොහෝ දේ ඉගෙන ගත්තා අද ඔබට රටේ ජනතාවගේ විශාල ගෞරවයක් තිබෙනවා රජයේ ගෞරවයක් තිබෙනවා ජාතික රෝහල පිළිබඳව කාගේ යහපත් හැඟීමක් තිබෙනවා ඔබේ කැපවීම විශේෂයෙන්ම ඔබේ සේවාවට ඔබ ලබා දෙන මහා පරිත්‍යාගශීලීභාවය තුල රෝහලත් රෝහලට සම්බන්ධ වූ අනිකුත් ආයතන විශ්වවිද්‍යාල ශාස්ත්‍රය මින් අනිකුත් පර්යේෂණ ආයතන ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සියලු අංශවලින් ලැබෙන අනුග්‍රහය සහයෝගය අපි විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි රෝහල භූමියේ අද අහස උසට ගොඩනැගෙන ගොඩනැගිලි මේ රෝහලේ අනාගතය පිළිබඳව සුභවාදී පණිවිඩයක් දෙනවා ඒ අහස උසට නැගෙන නව ගොඩනැගිලි තුල නව තාක්ෂණ ලෝකේ නව දැනුමත් සමග අපේ පොදු මහ ජනතාවට මේ ජාතික රෝහල තුලින් අදට දෙන සේවාවට වඩා තවත් විශිෂ්ට සේවාවක් දෙන්න ඔබ සියලු දෙනාම ඒ සඳහා සැදී පැහැදී සිටිනවා